අද නාම යෝජනා කටයුතු වල තත්ත්වය. නාම යෝජනා පක්ෂේ නාම යෝජනා සකස් කරලා අවසන් වෙමින් යනවා. ඒ වගේම අනිකුත් පක්ෂවල නාම යෝජනා සෙනසුරාදා දවස් දෙක අවසන් කරන්න කියලායි පොදු එකඟතාවයකට ආවේ. ඒත් හෙට දවසේ ඒ පොදු නාම යෝජනා සැලකිල්ලට ගන්නවා දිස්ත්‍රික් කෝටා එකත් සමග. හෙට දවසේ අවසන් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. කොහොමත් කිසි ගැටුමක් ගැටලුවක් නැහැ. එකඟතාවෙන් තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. ඉතින් 11 වෙනි තමයි නාම යෝජනා බාර දෙන්න ඕන. ඒකට දැනට සූදානම් වෙමින් ඉන්නවා. අර්බුදයක නිවේද නාම යෝජනා ඔබතුමාලගේ තියෙන්නේ මේ අලිය ලකුණ සහ මේ සිලින්ඩරෙන් යන ගමනේදී. නෑ එහෙම කිසිම අර්බුදයක් නැහැ. මොකද පක්ෂ පහ සාකච්ඡා කරලා කෝටා එක පිළිබඳ එකඟතාවයකට ඇවිල්ලා බොහොම සාවධානව ඒ කාරණා බේරගන්න තත්වයක් තමයි පේන්න තියෙන්නේ. වාද විවාද සාකච්ඡා තියෙනවා. නමුත් ලොකු ගැටලුවක් ඇති වෙන තත්ත්වයක් කිසිසේත්ම නැහැ. ඔබතුමාලගේ සම්දානේ පක්ෂ පහ පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද? ඔව් එක්සත් ජාතික පක්ෂය මූලිකවම, ඒ වගේම ඔජන එක්සත් පෙරමුණේ බහුතර කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම නව සම්දානය, ඒ වගේම තවත් පිල්ලයන් මහත්මයාගේ පක්ෂය, ජීවන් තොන්නමන් මහත්මයාගේ පක්ෂය, ඒ වගේම අංගජන් මහත්මයාගේ පක්ෂය, ඒ වගේම අපේ හිටපු දීවර ඇමතිවරයාගේ පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මේ සම්දානයට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මේ අලියගිනුත් යනවද සමහර තැන් වලට? ඉල්ලීමක් තිබුණා. නමුත් පොදුවේ ගෑස් සිලින්ඩරේ ලකුණ විදියට ආවයන් පස්සේ ඒ ගැටළු निराකරණය වෙලා තියෙනවා. දැනටත් විවිධ ඉල්ලීම් තියෙනවා. නමුත් ඒ ඉල්ලීම් මම හිතන්නේ එකඟතාවකටපත් වෙන්න පුළුවන් තත්ත්වයකයි තියෙන්නේ. දැන් ඇත්තටම නාම යෝජනා කටයුතු වල මොකුත් නැද්ද? අර්බුද එහෙම නැද්ද ඔබතුමාලගේ? නෑ නාම යෝජනා වල කිසිදු අර්බුදයක් නෑ. දවතාව හෙට හෝ අනිත් දවෙනකොට මේක අවසන් කරගන්න පුළුවන්. අපි දැක්ක මේ ආශුමාරසිංහ මන්ත්‍රීවරයා හිටපු මේ ගෑස් සිලින්ඩරයෙන් යන්න බෑ අලියගෙන් ගියොත් තමයි එතුමා තරඟ කරනවා කියලා කියන්නේ. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ඔව් ඒ වගේ පුද්ගල යෝජනා තියෙනවා. අලියා ඉල්ලන පුද්ගලයෝ ඉල්ලනවා. හුඟක් අය ඉන්නවා. තමන්ගේ පක්ෂයෙන් එන්න ඕන අලියගෙන් එන්න ඕන කියලා. ඒ වගේම අපේ දබල සහෝදරුන්ගෙත් එහෙම ඉල්ලීමක් තිබ්බා. සමහර මුස්ලිම් සහෝදරුන්ගෙත් ඉල්ලීමක් තිබ්බා. ඒයට පුරුදු අලියා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අලිය දැක්කම මේ කොලේ අලිය හොයාගෙන ගිහිල්ලා මේ කතර ගහන අය හුඟක් තාම ඉන්නවා ලංකාවේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අනිත් අය ඉතින් තමන්ගේ සංකේතේ ඉල්ලනවා. එහෙම සංකේත දෙන්න ගියොත් පොතු එකඟතාවට එන්නේ නැහැ. එන්න බෑ. ඒක නිසා පොදුවේ ගෑස් සිලින්ඩරෙන් ඉදිරිපත් වෙන එක තමයි මේ වෙලාවේ අත්‍යවශ්‍යම වෙන්නේ. වෙන උත්තරයක් නැහැ. ඉතින් ඒකට එකඟ වෙන හැමෝම නාම යෝජනා පත්‍රය අවසානට අත්සන් කරලා. දැන් ඔබතුමාලා මේ අලිය නැතුව සිලින්ඩරේ නැතුව අලියට යන එකක් නැහැනේ දැන් නේ? නැහැ කිසිසේත්ම නැහැ. ඒකට වෙලාවක් දැන් නැහැ. දැන් වෙලාවක් නැහැ. එවැනි එකඟතාවයකට එන්නත් බෑ. මොකද මේක පොදු සම්දානයක්. ඔව් නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහතා අලියගෙන් යන්න කැමතිද? එතුමා කියන්නේ මොකද සාමාන්‍යයෙන්? එතුමා නායකතුමා විදියට? නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයා අලියට කැමතියි. තමන්ගේ පක්ෂයනේ. නමුත් එතුමාට වගකීමක් තියෙනවා මේ සියලු පක්ෂ එකරාශී කරගෙන යන්න. ඒ වගකීම කියන කාරණේදී එතුමා කියන්නේ පොදු සංකේතයක් ඕන කියන එක. ඒකට තමයි එක ගත්තේ. මහමැතිවරණ ජයග්‍රහණය මොන වගේ බලාපොරොත්තුවක්ද ඔබතුමාලාට තියෙන්නේ? ඔව් අපිට කලින් ලැබුණු ඡන්දානුව ආසන 38ක් වගේ ප්‍රමාණයක් ලැබෙන්න ඕන. ඉතින් ඒක වැඩි කරගන්න එක තමයි අපේ ඉලක්කය වෙන්නේ. දැන් මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවොත් අරගෙනද තියෙන්නේ ආමෝජනා දීලාද? එහෙම මේ අපි දැක්ක කියනවා. ඔව් ඔව් තරුණ අය, කාන්තා අය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ආදී ඒ වගේ අලුත් අයට අවස්ථාව දීලා තියෙනවා අපේ පක්ෂෙන් සහ සංධානයෙන්. ජයග්‍රහණය කරන්න පුළුවන්ද ඔබතුමාලාට? අපි හිතනවා යම් විශ්වාසයක් තියෙන මොකද මිනිස්සුන්ගේ ගැටලුවක් තිබුණානේ හිටපු 225න් සැලකිය යුතු ප්‍රමාණයකට ඒගොල්ලෝ එකඟත්වයක් නැහැ කියලා. ඒතොර ඒගොල්ලෝ අලුත් අය ඉල්ලන්නේ රටට වැඩක් කරන්න පුළුවන් අය. ඉතින් මම හිතන්නේ එවැනි අලුත් අයටත් අවස්ථාවක් තියෙයි. දැන් සදිබ සාකච්ඡා ඉවරටම ඉවරයිද තාමත් යනවද? සදිබ සාකච්ඡා වලට විවෘතයි. අපි අපේ පක්ෂයෙන් හෝ මේ සම්දානයෙන් සාකච්ඡා වහන්නේ නැහැ. අවසන් කළා නැහැ. නමුත් දැනට සාකච්ඡා සිද්ධ වෙන තත්වයක් නැහැ. සාකච්ඡා යන හිටලා තියෙනවා. සජිත් මහත්තයා ඊයේ කිව්වා අපි දැක්ක මේ පාක්ෂික මට්ටමේ සාකච්ඡා විතරයි ගියේ කියලා. එහෙම එකක් තිබුණාද? නෑ ඔහු සාකච්ඡා වලට එකඟ නැති පුද්ගලයෙක්නේ. ඔහුට සාකච්ඡා තේරෙන්නේ නැහැ, දිරවන්නේ නැහැ. ඔහු අනවශ්‍ය කොන්දේසි දානවා සාකච්ඡා වලට. ඒක තමන් එක්ක සාකච්ඡාවට එන අනිත් පක්ෂයට කියනවා ඒ පක්ෂයේ නායකයා අයින් වෙලා තමයි මාත් එක්ක සාකච්ඡාවට එන්න ඕන කියලා. ඉතින් එහෙම උද්දච්ච මිනිස්සුන්ට සාකච්ඡාවක් ගෙනියන්න බෑ. ඔහුට කවදාවත් මෙරට ජනාධිපතිවරයා හෝ පක්ෂණ එහෙම නැත්නම් රටේ නායකයෙක් වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔහු එම උපක්‍රමශීලී නැහැ. එහෙම ධෛර්යයක් නැහැ. එහෙම ඥානවන්ත නැහැ. ඒක නිසා තමයි මේ සාකච්ඡාත් යන්නේ හිටියේ. ඒ කියන්නේ සජිත් මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉල්ලුවද? ඔව් පැහැදිලිවම පක්ෂ නායකත්වයේ ඉල්ලුවානේ. ඉතින් එහෙම
සන්ධානයක සාකච්ඡා සිද්ධ වෙනකොට වෙන පක්ෂයක නායකත්වයක් இல்ல නෑනේ කවුරු. ඒ කියන්නේ අලියගේ නායකත්වය இல்லවා. ඔව් ඒක නිකන් මෝඩ යෝජනාවක්. ඒක රනිල් මහත්තයා කැමතුණ නැද්ද? රනිල් මහත්තයා නෙමෙයි පක්ෂය කැමති නෑ. අපි කැමති නෑ. අපේ පක්ෂයනේ එක්සත් ජාතික පක්ෂය. ඔහු සන්ධානයකට එකඟ වෙනවා නම් සන්ධානයේ තනතුර වලට ගේන්න පුළුවන්. සන්ධානයේ නායකත්වයේද ලේකම්ද සභාපතිද ජාතික සංවිධායකද ඒව කතා කරගන්න පුළුවන්. පොදු නායකත්වයේද ඒව කතා කරගන්න පුළුවන්. අනුන්ගේ පක්ෂවල නායකයෝ වෙන්න ඒව ඉල්ලන්න අයිතියක් ඒ කාටවත් නැහැ. ඒ කියන්නේ එතුමා අගමැතිකමට වඩා ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂේ නායකත්වය ඒකද? අගමැති ධූර දෙන්න අපි එකඟ වුණානේ. ඒ නම මේ යෝජනාවට අදාළව. ඉතින් වෙන වෙන ඒවා ඉල්ලනකොට ඉල්ලන ඉල්ලීමත් එක තමයි සාකච්ඡා නැවතුනේ. දැන් හෙටින් අවසන් කරනවාද ඔබතුමාලගේ නාම යෝජනා ගැටලු? අනිවාර්යයෙන්. හෙටින් අවසන්.